ವ್ಯಕ್ತಿಗತಕನ ಉತ್ಮದೇಶನ මිදා ප්‍රශ්නයක් තියෙනවා මේ ඉතින්දී අපි දෙන කර්මස්ථාන මුල් කරගෙන ඒ කර්මස්ථාන වඩන්න පටන් ගත්තාම වමනේ යාමක් ඒ වගේම කටේ තුවාල වෙන දෙයක් හැදෙනවා ආදි වශයෙන් කියලා මෙහෙම දේවල් වෙන්න හේතු තියෙනවා. මොකද ඒ කියන්නේ කර්මස්ථාන නිසා හටගත් එකක් නෙමෙයි. විවිධාකාර රෝගාබාධ ඇති කරගත්ත විස බලයේ තියෙනවා. සමහර වෙලාවට ඕවට අරගෙන ඉන්නවා විවිධ අමනුෂ්‍යය. ඒ අමනුෂ්‍ය තියා ඉන්නේ ජරාව උඟුලගේ රෝගේ අපේ බඩ ඇතුලේ බොකු ඇතුලේ වකුගඩු ආස්සේ මුත්‍රාසේ ඔවගේ හැමතැනම ඉන්නවා ඊට ගැලපෙන ඒවා. එහෙම ඉඳලා ඉතින් ඒ වෑ ඉඳගෙන ඒගොල්ලන්ගේ කිරණ ලෝකයක් හදාගන්න. ඒ කියන්නේ අපිට කිරණ වුණාට ඒගොල්ලන්ට ඒක ලෝකයක්. බඩේ එහෙම රිංගගත්තොත් එහෙම ඔය අජීර්ණයක් පුරුදු කාලා කියන අදීර්ණ තෙල් අජීර්ණ, කුරුට්ටු අජීර්ණ ආදවමියා කියලා. මස් අජීර්ණ, මාළු අජීර්ණ ඔහම කියනවා. ඒ කියන්නේ ඒවත් උන්ගේ ආහාරයක් වෙනවා. ඒක ගිහිලා ඊට සෙමක් බැඳෙනවා බඩේ කොහේ හරි. ඒක හිර වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඔහම එක හොයන්න බෑ ඇක්ස්රේ වලට වැටෙන්නෙත් නැහැ. සමහරවල් කෑම කන්න අප්‍රිය බව ටික ටික දිනනවා ඉස්සෙල්ලා මුල් කාලේ. අරක දිරවන්න බැරි හින්දා කොච්චර hali පිත්තිවිස එවනවා ආමාශික විස කියලා එවනවා බඩට අර තියෙන ගුලි දිරවන්න. නමුත් ඒක දිරෝණ එකක් නෙමෙයි නිසා අර අම්ල සැර වැඩි වෙනකොට බඩේ අම්ල වැඩි වෙනවා. අපි ඉතින් ගෑස්ට්‍රික් කරා මේවත් කියන්නේ ඒකයි. අර කර්මස්ථානේ වඩනකොට අර ඉන්න අමනුෂ්‍ය ගෙවල් ඔක්කොම දැවිලා පිච්චිලා යන්න පටන් ගන්නවා. උන්ටයි තිනේ අපේ ඇඟ. උන්ට හිමිතෙන් තියෙද්දී උන් ඒවා දාලා හිඟලා ඉන්නේ. අයිතු විදිහට. ඉතින් උන් බේර ඉඳ ගිහිලා හරියන්නේ නැහැ. ඉතින් කර්මස්ථානේ වඩා ගන්න ඕන. ඒක වඩනකොට මොකද වෙන්නේ? අර දැන් ඔක්කොම සුදු කිරණ දහරාවකින් අර කළු කිරණ පිච්චිලා යනවා. උන්ට ප්‍රශ්නයක් නැහැ. උගදී යන්නේ එකයි තියෙන්නේ. ගිහිලා උන්ට සුදු දෙනක හදාගෙන ඉන්න එකයි. හැබැයි ඕක කරන්න බෑ ලේසියෙන්. අර විස පිදේනකොට විවිධ ක්‍රම වලින් පිට වෙනවා. සමහරව වමනේ යනවා. සෙමත් එක්කලා. අර අම්ලයි සෙමයි ගැලවි යනවා. එකපාරක ගැලවෙන්නේ නැහැ. හුඟක් කල් යන්නත් පුළුවන්. ඉතින් ඒකේ උපක්‍රමශීලීව වෛද්‍ය කර්මයේ ප්‍රයෝජනට ගන්න ඕන ප්‍රයෝග සම්පත්තියක් වශයෙන්. මොකද වෙන්නේ? ඒක එකපාරක ගලවලා අරින්න තියෙනවා මේ ලය විරේක කියලා ක්‍රමයක්. ඒ මේවා පාවිච්චි කරන්න ඕන. ඒතර කුණු කොට ඔක්කොම බැදිලා තිබිච්ච සලි ගැලවිලා අර අම්ලත් එක්කලා ඔක්කොම ගහගෙන ගිහිලා වැටෙනවා අහකට. ඊට පස්සේ සුද්දා. ඊට පස්සේ මොකොත් භාවනා කරලා පාසු ගන්නෑ. ඕවා කල් ගියොත් එහෙම ආමාශයෙන් බඩවැල් වලට බහිනවා. අදෝ මාර්ගයේ දිහාට බහිනවා. ඒතර කියනවා අරසස් කියලා. එහෙම නැත්නම් එතනින් ගිහිලා ඉතින් ශරීරයට ඇතුල් වෙලා වකුගඩු ආශ්‍රිතව හිටිනවා. වකුගඩු අමාරු වලට හිටිනවා කියනවා එතකොට. ওই જાතියේ විවිධ ක්‍රම වලට යනවා පහු වෙනකොට. ඉතින් ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන ඊට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් අරගෙන වෛද්‍ය උපදේශ කියන්නේ ආයුර්වේද උපදේශ තමයි. ඔක නියම ක්‍රමයේ අනික්වනිකන් අර පිටින් තියෙන ලෝක ලක්ෂණිට වෙදකම් කරනවා තියෙන්නේ වැඩි හරියක් ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේ. අර වගේම සෙමගුලියක් තියෙනවා කිව්වොත් ඒ ගණන් ගන්නෙ නැහැ කිව්වට. ඒක මේ ආයුර්වේදයේ තියෙන ක්‍රමවේදයන්ගෙන් ඕනේ සුද්ධ කරගන්න. ඉතින් මේකෙත් කියන්නේ මේ කටේ තුවාල එනවා. එහෙම කියන්නේ ඔය අම්ල සැර. ඒ වගේ අවස්ථාවකින් අර වගේ ඊට සුසු වෛද්‍යවරයෙක් හොයලා ඒ කියන්නේ සිංහල බෙද මහත්තයෙක් ඒවා කරනවා ඉන්නවා. එහෙම කෙනෙක්ක මාර්ගයෙන් ඒ බඩේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරගන්න ලයිබ්‍රරි කෙනෙක්ම කරලා විශේෂයි. එහෙම කරගත්තාම පහසු වෙනවා මේ භාවනාව වඩන්න. භාවනාව වඩනකොට එන්නේ ඒවා ගලවන හින්දා, ගැලවෙන හින්දා. ඒක ඉක්මනින් ප්‍රතිකර්මයක් වශයෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයකින් කරන ඒ වගේ දෙයකින් ගලවලා සුද්ධ කරගත්තාම අර අපද්‍රව්‍ය ඉවත් වුනහම නැවත සුවාල හැදෙන්නෙත් නැහැ, ආමනියන්නෙත් නැහැ. එහෙම කරගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අධිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.